අපි අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට මෙවැනි විරෝධතාවයක් සංවිධානය කරේ. අපි දන්නවා මේ වෙද්දී බංගලාදේශ ශිෂ්‍යයන් ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විශාල උද්ඝෝෂණ ප්‍රමාණයක් සංවිධානය කරලා තියෙනවා. ඒකට මේ උද්ඝෝෂණ වලට හින්දිකටම බංගලාදේශ රජය ෂේක් හසීනාගේ ආණ්ඩුව පොලිසිය ලව්ව අමානුෂික විදිහට බහර දෙනවා අපි දැක්කා. ඒ හේතුවෙන් මේ වෙද්දී ශිෂ්‍යයන් 6 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා කියලා තමයි තහවුරු කරන්නේ. එතකොට මේ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් වලට හේතු වෙන්නේ ෂේක් හසීනාගේ ආණ්ඩුවෙන් බංගලාදේශයේ රාජ්‍ය සේවයේ කුසලතාවය මත පදනම් වෙලා ශිෂ්‍යයන්ට ඇතුල් වෙන්න පුළුවන් ප්‍රතිශතයක් හඳුන්වලා දීලා තියෙනවා 144ක් විදිහට. මේක කලින් අවස්ථාවෙත් තිබිලා නමුත් නඩු තීන්දුවකින් නැවත වටේ කරලියට ඇවිල්ලා දැන් තහවුරු වෙලා තියෙනවා. ඒකෝ මේකට විරුද්ධව තමයි ශිෂ්‍යෝ පැහැදිලිව උද්ඝෝෂණය කරන්නේ මේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමදී තියෙන සීමාව අයින් කරන්න කියලා. ඒකෝ දැන් ඒකට විරුද්ධව ශිෂ්‍යෝ මහපාරට බැස්සට පස්සේ ෂේක් හසීනාගේ ආණ්ඩුව කරන වැඩපිළිවෙල තමයි දිගින් දිගටම ඔලු ගන්නකම් පහර දෙන එක. දැන් එතනිනුත් එහාට ගිහිල්ලා ශිෂ්‍යෝ මරලා දාන දැන්ට අමුමම ලේත්‍ය මර්ධනයක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකෝ දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙවැනි ආකාරයේ මර්ධනයක් දකුණු ආසියානු කලාපයේ පුරාවටම සිද්ධ වෙනවා. එක පැත්තකින් ඉන්දියාවේ ශිෂ්‍ය උද්ඝෝෂණ තියෙනවා. අධ්‍යාපන සංස්කරණ වලට විරුද්ධව. ඒ වගේම ගෝවි උද්ඝෝෂණ තියෙනවා තමන්ගේ කෘෂිකර්මාන්තයට ඉදිරිපත් කරන නව ලිබරල් ප්‍රතිසංස්කරණත් එක්කෙන කෘෂිකර්මාන්තය ධනකුවේර සමාගම් වලට නතු වෙන එකට විරුද්ධව දකුණු ආසියාවේ ඉන්දියානු කලාපයේ උද්ඝෝෂණ තියෙනවා. ඒ වගේම පකිස්තානයේ බංග්ලාදේශයේ මේ හැම රටකම මේ වෙද්දි ශිෂ්‍ය උද්ඝෝෂණ නිර්මාණය වෙමින් තියෙන්නේ. ලංකාවෙත් විශාල වශයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණ සිද්ධ වෙනවා. මේ වෙද්දි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වගේ ඖද්යලීකරණ වැඩ පිළිවෙල කරගෙන ඇවිල්ලා තියෙන නිසා. ඒකෝ මේක පොදු වේගත්තට පස්සේ දකුණු ආසියානු කලාපයට ඉතාම සුවිශේෂී සිද්ධියක්. එක පැත්තකින් ශිෂ්‍යයන් ඒ වගේම උද්ඝෝෂණය කරන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මහෝසි කරන දිගින් දිගටම අමානුෂික විදිහට වර්ධනය කරන ස්වරූපයක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙන්න මේ ආණ්ඩුව දැන් මේ ෂේක් හසීනාගේ ආණ්ඩුව ඉන්දියානු ගැති ආණ්ඩුවක් නව ලිබරල් ව්‍යාපෘතියන් වලට අනුව තමයි මේ විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම තමයි ෂේක් හසීනාට ඕන බංගලාදේශය තුළ ඇයට හිතවාදී රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්න. මේ රාජ්‍ය සේවයට ෂේක් හසීනාට හිතවත් දේශපාලනික පාක්ෂිකයන් තමයි මේකට දාගන්න යන්නේ. ඒකට මොනවා කරලා සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි රටේ ජනතාවලි කියනවා ගැබැත්තකින් ලංකාවේ පවා විශ්වවිද්‍යාලවල උපාධි ධාරීන් උපාධි අවසන් කළ මේ වෙද්දී ඔවුන්ට ගැළපෙන රැකියාවක් නැති වෙන නිසා මහපාරේ අරගලයේ ඉන්නවා. අපි දැක්ක ලංකාවේ තෞදිය කාල සීමාවෙදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට රැකියාව විරිතු උපාධි ධාරීන් ඔවුන්ට නිසි රැකියාවක් දෙන්න කියලා විරෝධතාවයක් සංවිධානය කළ තිබ්බා. ඒකෙන් පොලිසිය අමානුෂික විදිහට පහර දුන්නා. ඒ වගේම ඔවුන් හිරේ විලංගුවේ දැන් අපි බලාගෙන ඉන්නවා. ඒකෝට මේවාට විරුද්ධව අපි සියලු දෙනාම පෙරට එන්න ඕනේ කාලේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි රටේ ජනතාවට කියනවා රාජ්‍ය සේවය ඒ වගේම රජයේ සේවයක් කරන එක මිනිහගේ අයිතිවාසිකම්. ඒ වගේම හරියම රැකියාවක් කරන එක ජනතාවගේ අයිතිවාසිකම්. ඒතකොට මේක ඉල්ලලා තමයි ලෝකේ ජනතාව මේ වෙද්දි සටන්වල. ඒතකොට මේක තමයි ලෝකේ තියෙන ප්‍රවණතාව. ඒ නිසා ලෝකේ සැබෑ ප්‍රවණතාවයන් තේරුම් ගන්න. ඒ වගේම ලෝකේ සැබෑ ජනතාව මොන වෙනුවෙන්ද මේ අරගල කරන්න කියන එක තේරුම් ගන්න. එහෙම නැතුව ඔය නන්දදාස නන්දලාල්ලා ඒ වගේම නව ලිබරල් න්‍යායාචාරවරු විදියට පෙනී ඉන්න කීප දෙනෙක් ඇවිල්ලා ඖද්යලීකරණ තර්ක ඉදිරිපත් කරාට ඒවට රැවටෙන්න එපා කියන යෝජනාව කරනවා. ඒ වගේම තමයි අපි බොහොම බලපෑම් සහගතව කියනවා දකුණු ආසියාවේ ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට අපි සියලු දෙනාම මේ වෙද්දි පෙරටෙන්න ඕන කාල සීමාව වෙලා තියෙන්නේ. ඒ වගේම ලෝක ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට අපි සියලු දෙනාම පෙරටෙන්න ඕන කාල සීමාව වෙලා තියෙන්නේ. මොකද මර්ධනීය වැඩපිළිවෙළවල් මේක දැන් සෑම රටකම පොදුයි. විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ ආශ්‍රිතව මේවා සිද්ධ වෙනවා. ඒ නිසා අපි අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර විදියට මූලිකත්වයේ ගන්නවා දකුණු ආසියානු ශිෂ්‍ය සහයෝගිතා ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන්. එතකොට මේ වෙනුවෙන් වෙච්ච මැදිහත්වීමක් අපි අඛණ්ඩව කරනවා. ඒ හරහා මේ ෂේක් හසීනාලා අරගෙන යන ෂේක් හසීනාලා වගේ නව ලිබරල් ධන නව ලිබරල් පාලකයෝ අරගෙන යන මේ වැඩපිළිවෙළවල් පරාජය කරන්න අපි සියලු දෙනාම පොදු මහජනතාවගේ බලයක් ගොඩනගමු කියන යෝජනාව කරනවා අද දවසේ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට.